वनमल पुबु दुकर गीयक विहिंगु तोडिन लाहिरु किरन विहितेरन वला कदिन गंगा कतुरु दियवल अद हेलिन हनिन मगे हित पिया बायाई वेव कुंबुरु दिन ආච්චි ආ පුතේ ආච්චිද මොනවද මට කියලා දෙන්නේ අද පුතේ වාට මං ඉස්සෝ වලට අල දාලා මේ අල බැදුමක් හදන හැටි කියලා දෙන්න තමයි යන්නේ ඒක මොනවද අවශ්‍ය කරන්නේ තමයි ඒකට යනවා පුතේ සුදු ලුණු රතු ලුණු කොත්තමල්ලි කොළ එතකොට වේලිච්ච මිරිස් අමු මිරිස් ඉඟුරු අල එතකොට කහ අබ සූදුරු ඇට යනවා ලුණු යනවා එතකොට තෙල් චුට්ටකුත් යනවා ඉස්සත් දන්නවා ඔව් ඉස්සොත් එක්ක එලම අපි මේ ඉස්සෝ ටික සුද්ධ කරලා ඒක පැත්තකින් තියාගමුකෝ ඊට පස්සේ අපි ආච්චි මොකද කරන්නේ ඊට පස්සේ පුත්තේ අල ටික සුද්ධ කර ගන්න ඕනේ අල ටික බාජනා ගේන්නේ නේද ඔව් පුත්තේ බාජනය කරන් යන්න शुद्ध करलाट पे पुते हदन पेस्ट हदा गोने अलाक අලගෙඩි දෙකක් හෝ තුනක් ගෙදර අපි ඒ කට්ටිය බලලා තමයි අල දා ගන්න ඕනේ. තේන්නේ කරන්නේ. ඔව්. පේස්ට් එක හදන්න ඇච්චි මේ දිවලනේ. ඒවා වලේ. මිරිස්. ඇයි ඇච්චි රතු මිරිස්සුයි, ඒ කියන්නේ වේලිච්ච මිරිස්සුයි අමු මිරිස්සු දෙකම ගන්න? අමු මිරිස් ටිකක් උත් දානවා පොඩ්ඩක් සැරවෙන්න. රතු මිරිස් දාන්නේ කලර් එකෙන්ද. මේ ඇති නේද? නැහැ. තුනක් ඇදෙනි. ඔව්. හරි. හරි ආච්චි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ පුතේ තව වාජනයක් ගේන්න ඕනේ. මේ පේස්ට් එකට ඕන ටික අයින් කරගන්න මේ අල ටික කපලා දාන්නත් එකක් ගේන්න ඕනේ. වාජන දෙකක් නේ. ඔව්. මේකේ අල පිටි කපා ගන්න පුතේ. මේ විදිහට. අල දාන වෙනසකටද? නැත්නම් සැරත් අඩු වෙන්න. ඔව්. වෙනස් විදිහකට හින්දා. අපි දැන් මේක කපලා ඊට පස්සේ මේ පේස්ට් එක හදාගන්න බඩු ටිකත් ලෑස්ති කරගන්න ඕනේ. අර ටිකත් හරිනේ. ඔව්. දැන් පේස්ට් එක. ඔව්.
අර භාජනය ගන්න පුතේ. මේකට දා ගන්නවා සුදු ලුණු. සුදු ලුණු. ඉඟුරු කෑල්ලක්. කොත්තමල්ලි කොළ ටිකක්. මේ වගේ. ඇටි කඩලා. අවමිරිස් කරල් දෙකක්. කහ කහ කුඩු මේ වගේ ප්‍රමාණය. එතකොට ලුණු ලුණු අපි දානවා. ඒ වුණාට පදම බලා ගන්න ඕනේ. අබ මේ වගේ හැඳි දෙකක් වගේ. හා චුට්ටක් වැඩි වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. මේ සූදුරු ඇට. එච්චරයිනේ. එච්චරයි. හරිය පේස්ට් එක හදා ගන්න. ටිකෙන් ගිහිල්ලා අපි දෙන්න පේස්ට් එක හදා ගන්න. දැන් පේස්ට් එක හරි. දැන් අපි ඉස්සෝයි අලයි දාලා මේක අනාගමු. ඉස්සෝයි අලයි. ඔව්. ඉස්සෝ ටික මෙහෙම දෙන්නවා. මේක තියන්න පුතේ එහා පැත්තේ. දැන් අල ටිකක් දානවා මේකට. ඇසි පේස්ට් එකක් දානවා. ඔව්. අල පෙති ටික මෙහෙම කඩලා දාන්න ඕනේ. නැත්නම් ඇලිලා හිටිනවනේ. ආ. දැන් මේ අපේ පේස්ට් එක. ඒක දානවා. දාලා සුවඳයි. සුවඳයි. දෙවල් එකක් වගේනේ. ඔව් ඒක මේ විදිහට බැදෙන්න ඇරලා තෙලෙන්න මේකෙන් වතුර උනනවා. ඒකෙම මේ අල ටික තැඹුණාට පස්සේ අපි ආයේ කොත්තමල්ලි කොළ ටිකක් ඕනනම් අපිට දාන්න පුළුවන් අර ලස්සනට පාට හිටින්න. හරි පුතේ. දැන් අපි මේ ටික හදන්න ලිප ගාවට යමු. යමු. ගන්න. ගන්න. පුතේ ගේනකෝ වාජනේ. මේ කරදච්ච. මේක හොඳයි. තෙල් නෝනේ. ඔව්. වලඳ පොඩ්ඩක් හත් වෙනකන් ඉමු. හැඳකුත් ගන්න. මේ වගේක නෑ. අර මේ තෙල් හැඳ අනිත් එක. මේක අන්න ඒක. හරි පුතේ. දැන් තෙල් ටික රත් වෙලා. මේ ටික දාමු නේද? ඔව්. දැන් මේ ටික අපි මට කනකාල ඉවසිල්ලක් නැහැ. මේ වගේ. මේ වගේ ඒවා ඔයා කාලා නැහැනේ. නැහැ. ඒක නම් මම ඔයාට මේ උගන්වන්නේ අලුත් අලුත් විදියට. අලුත් අලුත් දේවල් අපේ පරණ කෑම. ආච්චාදිනා මම පයින් වතාවට තමයි කන්නේ. මේකට අපි වතුර ටිකක් පොඩ්ඩක් විතර දාන්න ඕනේ මේ වාජනේ හොදලා. වතුරක් නැගලද? මේ නෑ අපි මේ උණු වතුර ටිකක් දාමුකෝ. එතකොට මේ වතුර ටිකක් දාන්නේ අල ටික තැම්බෙන්න ඕනනේ. ආ. දැන් පුතේ ගේන්න කරමුඩිය. මේක දාලා තියන්න ඕනේ නේ. දැන් මේක හිමීන් සීරුවේ ඉදෙන්න ඕනේ. මේක තැම්බෙන කලා චප් මොනවද කරන්නේ? අපි හදමු මුදෝපු කිරි වලින් සම්බෝලයක්. මුදෝපු කිරි වලින් සම්බෝලයක්? ඔව්. මේක හදන්නේ. යා.
තහසල්දුරු කොත්තමල්ලි කුරුඳු රම්පෙ කරපිංචා ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මසූ නෝ කරි කියුබ් එදිනදා කරියට නියම කුළු බඩු 16ක විසඳුම දශකහයක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ ආච්චි මෙහත් දැන් යන්නේ මුදු කිරි සම්බෝලයක්. ඔව්. ඒකට අවශ්‍ය කරනවාද? ඒකට පුතේ රතු ලුණු යවු මිරිසුයි, සීනි ලුණුයි, මුදෝපු කිරි පිපිඤ්ඤා ගෙඩියයි. එච්චරයි. පොඩ්ඩයි. ඔව් පොඩි දෙයයි ඕනේ. මුලින්ම අපි පුතේ පිපිඤ්ඤා ගෙඩිය සුද්ධ කරගන්න ඕනේ. මේක දෙපැත්ත කැපුවා. ඉස්සරට යා බාන දාචි. පුතේ ඒක පොඩ්ඩක් කූරු ගාලා එන්නකෝ. හා. ආච්චි මේක වහන්න ඕනේද? ඔව් පුතේ වහලා එන්න. වහන්න. ඔව්. ඒක හරි සුවඳයි. ආ. හොඳට කූරු ගන්න. හරි. ගින්දර පොඩ්ඩක් විතර ඇද්දත් කමන්නේ. හා. ආ ඇති. දැන් අපි මේක මේ විදිහට පෙති කපා ගන්නවා. මේකට පුතේ ලුණු පොඩ්ඩක් දාලා පොඩි වෙලාවක් මේ විනාඩි දෙකක් තුනක් විතර වගේ තියලා අපි මේ ලුණු අමුමිරිස් ටික කපා ගමු. ඉස්සෙල්ලා සාමාන්‍ය අජ කොයි වගේ වෙලාවක් තියන්න ඕනේ? ඉස්සෙ එකද? ඔව්. ඒක පුතේ අල කැලි තැම්බෙනකන් තිබුණා නම් ඇති. ඒකට වෙලාවක් කියන්න බෑ මෙච්චර වෙලාවක් කියලා. අල තැම්බෙන්න ඕනේ. හා. ඒක තමයි ඒකේ වෙලාව. හා. ලුණු ටිකක් දාලා ටික ටික කරලා තියනවා. ඔව්. මේ වගේ ප්‍රමාණය. මේක පොඩි වෙලාවක් තියලා තියෙනවා. හරි. ඊට පස්සේ? ඊට පස්සේ ලුණු ටිකයි අමුමිරිස් ටිකයි කපා ගන්න. කපා ගන්න. තියාගත්තා. හීනියට කැපුවා. ඔව්. මේකට රතු ලුණු විතරමයි දාන්නේ. අපි අනිත් රතු ලුණු දාන්නේ. රතු ලුණු. ඔව්. ඒ රතු ලුණු දාන්නේ නැත්තේ? ඒකේ වතුර කැතිය වැඩිනේ. මේක තමයි මේ රතු ලුණු වල පොඩි සැරහුත් තියෙනවනේ. ආ. මිරිසුත් කපා ගන්නද? ඔව්. කරල් දෙකක් විතර. මේ වයි. හා. දෙකක්. ආ. ලොකුවට කපන්නේ හීනියට. ආ තිස්සේ කැටි ඉදන්නේ නේ. ආ ඉන්න පුතේ මම බලලා එන්නම් කියලා. දුරු කොත්තමල්ලි කුරුඳු රම්පේ කරපිංචා ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මසූ නෝ කරි කියුබ් එදිනදා කරියට නියම කුළු බඩු 16ක විසඳුම මූතා ජෙලි හදට දැනෙන රසකම හිම
මේකත්දා රැකන් එකක්ම කපනකට ම එක කෑල්ලක කපව දැන් මේකට ලුණු චුට්ටයි දාන්නේ. ඒ මොකද අපි අරකට ලුණු දැම්මනේ. ආ ඒක නිසා සීනි හැන්දක් දාන්න. හා පිරෙන්න. ඔච්චර ඉතින්. හ්ම් දාලා අපි දැන් කර්ඩ් දානවා මේකට. හ්ම් දෝපු කිරි. ඔව් දැන් මේක අපි මෙහෙම කලවම් කරනවා. කලවම් කරගෙන මේකට දැන් අපි මේ පිපිඤ්ඤා ටික මිරිකලා කලවම් කරන්නකෝ. මේක දැන් හදන්නේ අපි දැන් ඉස්සු වගේ දෙයක් හැදුවොත් එතකොට ඉස්සු ටිකක් උස්නයිනේ. ආ එතකොට ඉතින් මේකත් එක කවුවහම හරි. එතකොට ඒක අඩු වෙනවා. අඩු වෙනවා. ඔයා ඔන්නම් අපිට දැන් මේකේ ටේස්ට් එක බලන්නත් ඕනනේ. ආ අපි නිකම්ම මෙහෙම යවන්න බෑනේ. ටේස්ට් එක බලලා මෙහෙම හරිද? දයිනේ ගන්න තියෙනවා. එච්චරයි. දැන් අපිට දැන් රස බලන්න එහෙනම්. රස බලන්න යන්නයි තියෙන්නේ. යව් කමු 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 ඇසර තුම් දන්නම හරිම හදිස්සීනේ පොඩ්ඩයි ඇතිද ඇති පුතේ ඇති යාළුවෙකුත් ඇවිල්ලා ඒක තමයි යාටත් බඩිකිනි වෙලාද කොහෙද ඔයා දාගන්න ඔයට ඇති තරම් මට දාන්න කො ටික. ඉස්සෙල්ලාම ඔයා හන්දකෝ. හම් කාලා බලන්න. කොහමද? රසයි. මම රසයි. එයා කවදාවත් කාලා නෑ නේ ওই විදිහට. ඉස්සෝන්ගෙන් ඉස්සෝ ඉස්සෝ දාලා හදපු කෑම වලින් මං කවපු රසම එක. එහෙමද? මේක කාලා බලමු නේ. මේවා ඔක්කොම මතක තියාගෙන හදන්න ඕනේ. මේක වෙනම රහ. හරිම රසයි ආචි. ආචි සමන අපි සම්බෝල වලට දානවනේ මේ දෙහි. ඒ මේකට දැම්මේ නැද්ද? මේකට දෙහි දාන්න නැත්තේ මේ මුදෝපු කිරිවල පොඩ්ඩක් විතර තියෙන ඇඹුල් ගතිය. හ්ම්. එතකොට අපි දෙහි දාපුවම ඇඹුල් ගතිය වැඩි වෙනවා. මෙයාට දෙමුද අපි? එයාට දෙන්න ඉතින් ටික. මෙයාට
අජමට ඊළඟ දවසෙත් මේ වගේ කෑම හදලා දෙනවානේ. ඔයාට ගොඩක් ජාති හදලා දෙනවා මං ඉස්සරහට. පුරුදු වෙන්න ඕන නිසා.